ඔබට හිතෙන්නේ ඉඩ තියෙනවා අපි කතා කර කර ඉන්නවා කියලා. ඔව් කතා කර කර ඉන්නවා තමයි. දැන් සමාජ මාධ්‍යවල කියන්නේ ඒගොල්ලෝ කියනවා අපි අහගෙන ඉන්නවා කියලා. ඒගොල්ලෝ කියනවා අපි අහනවා. ඒකත් ඇත්ත තමයි. හැබැයි දේශපාලනය කියන්නේ කතාවට යහ යන දෙවන්ත ක්‍රියාදාමයක් ඉන්සයිට් අන්නේ සඳහා අධ්‍යයන කටයුතු විමර්ශනාත්මක කටයුතු ප්‍රශ්න කිරීම පිළිතුරු දෙීම මේ සියල්ල එකට අදාළයි වැඩවීමක්. අද ඉන්සයිට් වැඩසටහනට අපි කැටුවෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක දිනුෂාන්. අයව සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් කිව්වම මැවෙන්නේ අර කාටුන් වල තියෙන ලොකු බඩක් තියෙන තට්ටේ තියෙන උසමහත එහෙම එකෙක්නේ ඔබ එහෙම කෙනෙක් නෙවෙයි. ඔබයි දේශපාලනයට එන්නේ. මම දේශපාලනයට මුලින්ම එන්න හේතුව වන්නේ ප්‍රධාන වශයෙන් අද අපේ රටේ තුල විවිධ ශේෂ්ත්‍රයන් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැහැ. අද පාර්ලිමේන්තුව තුල දකින්නේ එක්කෝ නීතිඥයන්. එහෙම නැත්නම් මේ එක එක මේ රට තුල තියෙන විවිධ ශේෂ්ත්‍රයන්. මොකද විවිධ මතයන් තියෙන. එහෙම කණ්ඩායමක් තමයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. මොකද අපි දැක්ක අර විද්‍යාත්මක ක්‍රමයට ඇමතිකම් බෙදා දීමේ උනත් හැම දිස්සෙම අපි දැක්කේ මේකට සුදුස්සට සුදුසුತನ ලැබෙන්නේ නැහැ. ඒ ක්‍රමානුකූල ඒ ක්‍රමය තුල මම දැක්ක අඩුපාඩුවක් පිරවීම සඳහා ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පරාජයත් සමග අම්බේච්ච ආරාධනාවක් මත තමයි මම දේශපාලනයට එන්නේ. හැබැයි දේශපාලනේ මගේ බලාපොරොත්තු ඒ බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් වෙනස් ආකාරي දේශපාලනයක්. මොකද වෙනද දේශපාලනය කරපු අර මලගෙදරට යන එහෙම නැත්නම් අර හැමදාම ගමේ ඒ ප්‍රශ්නේ පාර්ලිමේන්තුව තුලට ගෙනෙලා ඒක විසඳන්නේ කොහොමද කියන වැඩපිළිවෙල තමයි මගේ දේශපාලනය තුලින් බලාපොරොත්තු වෙන්නේ. අපි ඊගෙන දිගට කතා කරමු. දැන් මගේ පළවෙනි ප්‍රශ්න ටිකක් දුක හිතෙන ප්‍රශ්නයක්. දැන් ඔබ දැක්කනේ ඔබට කලින් પરම්පරාවේ දේශපාලනය පේනවනේ. දැන් උදාහරණයක් මම හිතන්නේ පාර්ලිමේන්තුවේ කරු ජයසූරි වගේ අය, ජෝන් නමරතුංග වගේ අය තාම පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඉතින් දැන් ඔබට ඒ પરම්පරාවේ දේශපාලනය, ඔවුන් කියන දේශපාලනය, පාර්ලිමේන්තුවේ හැසිරීම සහ ජනමාධ්‍ය ඉදිරි හැසිරෙන විදිහ මේ සියල්ල දැක්කම මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? පක්ෂ ભેදකින් තොරව ඒ චරිත පක්ෂ අමතක කරන්නේ. ඔබ එන්නේ ඊළඟ પરම්පරාවෙන්නේ. අර પરම්පරාවේ දේශපාලන හැසිරීම කොහොමද ඔබ කියවගන්නේ? ඇත්තටම කිව්වොත් මේ වෙලාවේ බැලුවොත් ඇත්තටම කලකිරීමක් ඇති වෙන්නේ. මොකද මේ දේශපාලන ක්‍රමවේදය තුළ ඇත්තටම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන්නේ අපි තුල ජනතාව පිළිබඳ ජනතාව තියෙන කලකිරීමක්. ඒ වගේම ඉතාමත් විරුද්ධවාදී අදහස්. මන්ත්‍රීවරයා කියන්නේ වෙනද දැකපු ජනතාව ඒ තිබ්බ ගෞරවය අද සම්පූර්ණයෙන් නැති වෙලා තියෙන. මේ වගේ චරිත කීපයක් නිසා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන්නේ ඉතාමත් මම හිතන්නේ ජනතාව පිළිගන්නේ නැති හැබැයි ඡන්දේ ලබා දෙන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඒ වැඩිහිටිකම ගැනද ඔබේ තාත්තා බාප්පා මාමා වගේ කට්ටියක් නේ එහෙම නෑ කමින් බැලුවොත් එහෙම වයස් එක්ක. ඔව්. මොකද හිතෙන්නේ නිකන් ඒව දැක්කම කුණුහරුප කියනවා, ඒ කියන්නේ බනිනවා, කෑ ගහනවා. ඇත්තටම මම හිතන්නේ මේ ක්‍රමවේදය වෙනස් වෙන්න කාලේ ඇවිල්ලා තියෙනවා. මොකද අද රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ මම හිතන්නේ මේ විනය. රට තුල අනිවාර්ය විනයක් ඇති වෙනවා. මේ විනය ආරම්භ වුත්තේ පාර්ලිමේන්තුව ඇතුලේ. රටේ නායකයෝ මේ විනය ඇති කරොත් පමණයි රට යට මට්ටමට එහෙම නැත්නම් බිම් මට්ටමට මේ විනය ගෙනියන්න පුළුවන්. ඍජු තීරණ ගන්න පුළුවන් නායකත්වයක්, ඒ වගේම හොඳ විනයක් තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් එක තමයි මේ ඉදිරි ගමන. හැබැයි මේ පාර්ලිමේන්තුවට එන කණ්ඩායම තෝරන්නේ ජනතාව. ඒ නිසා ජනතාව දෙපාරක් හිතන්න වෙනවා කවුද එතුමන්ලා සමහර වෙලාවට මගුල් ගෙදරකට ගියාම එහෙම නැත්නම් ෂොට් එකක් දැම්මම එහෙම නැත්නම් මල ගෙදරකට ගියාම එහෙම නැත්නම් හන්දිය හම්බුනාම බයිනවා මේගොල්ලොන්ට. හැම මන්ත්‍රීවරයෙක්ටම බයිනවා. හැබැයි ඡන්දය ආවම ඒගොල්ලොන්ටම ඡන්දය දීලා පාර්ලිමේන්තුවට ගේනවා. හැබැයි මේ සියලුම දෙනා ගේන්නේ ජනතාව තමයි පාර්ලිමේන්තුවට. ඒ නිසා දෙපාරක් හිතන්න තමන්ගේ නියෝජනය වෙනවද පාර්ලිමේන්තුව තුල හරියට කියන්නේ. දැන් එතනට එන්න කලින් තවත් ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඔබෙන් මං. දැන් ඔබ ඔය ඔහොම කිව්වාට පාර්ලිමේන්තුවේ දැන් විවිධ පක්ෂවල ඉන්නවනේ පසුපෙළ මන්ත්‍රීවරු කියලා කට්ටියක් එහෙම හදාගෙන ඉන්නවනේ නමක්. ඔවුන්ගේ හැසිරීම ගත්තාම ටිකක් තරුණයි වගේ, තරුණව නෙමෙයි ඔබට වැඩි මං හිතන්නේ වැඩිමල් ඇති. එහෙම ඉන්න කණ්ඩායම කවුරු නිකන් ඊයේ පෙරදා ආව තරුණ නිකන් ගැටවර වියේ මන්ත්‍රීවරු වගේ තමයි පෙන්වන්නේ. ඔවුන් කියන්නේ පසුපෙළ මන්ත්‍රීවරු නේ, රැඩිකල් වාදී එහෙම ඉන්නේ. ඔවුන්ගේ හැසිරීම තරකමයි. ඒ කියන්නේ නිකන් කට්ටියක් එක වර්ගයක් බීලා කෑ ගහනවා, තව කට්ටියක් තව වර්ගයක් බීලා කෑ ගහනවා වගේ තමයි පේන්නේ. ඔබ හිතනවද පාර්ලිමේන්තුව තුල ඔබේ પરම්පරාව නියෝජනය කරන, ඒ කියන්නේ එහෙම දෙවෙනි වතාවේ දෙවන પરම්පරාව හැටියට ආපු කට්ටිය තුල ඔය සංවාදේ තියෙනවද ඔබ කියන එක? ගොඩක් දුරට තියෙනවා. හැබැයි සියලුම දෙනා කියන්න බෑ. හැබැයි මේක තාමත් පාර්ලිමේන්තුව තුල අපිට ඇත්තට මේක පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත් අඩු තත්ත්වයක තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ තියලා කතා කරන්න අයිතිය
අද විශේෂයෙන්ම තරුණ මන්ත්‍රීවරුන්ට ඒ අයිතිය ලබා ගන්න ඉතාමත් අමාරු. ඒ කියන්නේ හැර හැමදාම පොයින්ට් ඔෆ් ඕඩර් රේස් කරන ඒ මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථාව ලැබෙන ගමන් පසුපෙළ මන්ත්‍රීවරයෙක් ලැබු ඉල්ලීම කරොත් කවදාවත් ඒක ලැබෙන්නේ නැහැ. හැබැයි මේ මන්ත්‍ර අපේ තරුණ પરම්පරාව ඒකත් විශේෂයෙන්ම අපේ પરම්පරාව තුලත් මේ විනය ඇති වෙනවා. මේ විනය මං කියන්නේ 100%ක් දැන් ඇති වෙලා කියලා. හැබැයි වෙනදට වැඩිය අපි පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒක තවදුරටත් අපි ඉදිරියට ගෙනීම සියලු මන්ත්‍ර මේක පක්ෂ පාට එහෙම නැත්තම් මේක කිසිම සියලුම දෙනාගේ වකීමක් වෙලා තියෙනවා. මේක වෙනස මේක රටේ ජනතාව දැන් මේ වෙනස ඉල්ලනවා. රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා මේ විනය. මේ විනය ඉදිරියට අනිවාර්යයෙන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලබා දෙන්න වෙනවා. එක්තරා මොහොතක මේ ජනමාධ්‍යවල ගියා මේ එක්තරා මන්ත්‍රීවරි කතා කරද්දී අනිත් පැත්තෙන් මගේ නම නොකිය ඉන්නම් ඕන නම් අනිත් පැත්තෙන් කිව්වා මේ පුද්ගලයා බීලා කතා කරන්නේ කියලා. ඔබට මතක නැහැ ඒක ගියා ප්‍රවෘත්ති වලත් එක දිගටම කතා කරන්න පටන් ගත්තා. එතකොට මේ එක්තරා කාන්තා මන්ත්‍රීවරියක් නැගිටලා කිව්වා මේ මන්ත්‍රීවරයා බීලා ඔය කෑ ගහන්නේ කියලා. ඒක ඇත්තද? ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බීලත් කතා කරනවද? නිදා ගන්න එක නම් අපිට පේනවා. නෑ මම නම් හිතන්නේ ඒක පාර්ලිමේන්තුවේ තල මං හිතන්නේ බීලා පාර්ලිමේන්තුවට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මට නම් අද වෙනකන් කිසිම මන්ත්‍රීවරේ බීලා පාර්ලිමේ වෙන ඕනෑම චෝදනාවක් කරන්න පුළුවන්. හැබැයි බීලා මන්ත්‍රීවරයෙක් ආව කියන එක නම් මට විශ්වාස කරන්න බැහැ. ඒ සිද්ධිය මට මතක නැති ඇති නේද? නෑ මම ඒ සිද්ධිය පිළිබඳව හැබැයි මං හිතන්නේ නැහැ එහෙම සිදුවීමක් වුණා කියලා. දැන් ඊළඟ ප්‍රශ්නේ දැන් පාර්ලිමේන්තුවක් ඇතුලේ වාද විවාද සංවාද ගොඩනගින්න ඕනනේ. දැන් මේ පාර්ලිමේන්තුව තුල එහෙම විද්වත් කතිකාවක් අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ දැන් වාසුදේව නානායක්කාර වගේ අය ගත්තත් උන් පරිණතය. උත් මේ පාර්ලිමේන්තුවේදී අර නරක වචන කියන අසභ්‍ය වචන කියනවා. එතකොට විවිධයි. මම උදාහරණයක් කියනවා. පක්ෂ බෙදකින් තොරව සියලුම අය ඒව කරනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙක් අර නරක වචන කියන්නේ නැහැ. නමුත් අනිත් අයට නරක වචන කියන්න පොළඹවනවා. අතින්පයි ඉඟි වලින් අර කලිසම් මෙහෙම හදලා එහෙම කරනවා. ඉතින් පාර්ලිමේන්තුවේ ඇතුලේ මෙහෙම අර සංවාද නොමැති වීම ඔබ කොහොමද තේරුම් ගන්නේ? ඇත්තට මං හිතන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ සංවාද නැහැ කියලා. හැබැයි සංවාද කියන්නේ දවස පුරා තියෙන පාර්ලිමේන්තුවේ සමහර වෙලාවකට මීඩියා හෝ මොනෝhari විනාඩි දෙකක තුනක කාලයක් තමයි අර හිනෑන කැලේ ගන්නේ. ඒ කැලල විතරයි ගන්න. හැබැයි හොඳ සංවාද විශේෂයෙන්ම අයවැය අවස්ථා හොඳ සංවාදයක්. හැබැයි ඒව ක්‍රියාත්මක වෙන්න කොච්චර දුරට වෙනවද කියලා අපි දකින්නේ. මොකද අද විශේෂයෙන් පාර්ලිමේන්තුව තුල කතා කරාට ඒව අන්තිමට ඒ මේ පොළොවට ඒක කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අමාත්‍යවරයා අහගෙන ඉන්නෙත් නැහැ. අමාත්‍යවරයා ගොඩක් වෙලාවට මේ භූමිය ඇත්තෙත් නැහැ. එතුම දන්නෙත් නැහැ. පසුපෙළ මන්ත්‍රීවරු හෝ මොන මන්ත්‍රීවරේ කතා කරේ මොකද්ද කියලා. හැමදාම එතුම දකින්නෙත් හවස 6:00 එහෙම 6:50 රූපවාහිනියේ බලලා නිවුස් වල යන කෑල්ල විතරයි. මම හිතන්නේ එතුම දකින්නේ පාර්ලිමේන්තුව තුල ගොඩක් වෙලාවට අපි දකින්න දෙයක් තමයි ඒ කතා කරන කතිකය හැරෙන්න ඉතා කීප දෙනෙක්. අඩුම ගානේ කමන්නේ විපක්ෂයේ අනිත් මන්ත්‍රීවරු අඩුම ගානේ අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා රැඳීමේ ඒක අත්‍යවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි අපි කවදාවත් ඒකවත් දකින්නේ නැහැ. ඒ තුල මං හිතන්නේ මේ සංවාද ටික එලියට ඒම සිදුවීමක් නැහැ. මං හිතන්නේ හැන්සාඩ් බැලුවොත් හොඳ සංවාද තියෙනවා. ඇත්තටම අලුත් කරුණු කොහොමද රට හදන්න ඕන හැමදේම තියෙනවා. හැබැයි මේවා එලියට එන්නේ නැති ප්‍රශ්නයක් තමයි අපි දකින්නේ. දැන් පාර්ලිමේන්තුව ඇතුළේ අපිට ওই ප්‍රවෘත්ති ආවරණය කරනකොට පේන හිස්පුටු ගොඩක් තියෙන හොගක් වෙලාවට ඔබ අවංකවම කියන්නේ ඔබ නිතිපතා අවශ්‍ය හැමතැනකදීම පාර්ලිමේන්තුවට යන කෙනෙක්ද? මම ගොඩක් වෙලාවට යනවා. මං කියන්නේ හැමදාම ගියා කියන්නේ නැහැ. හැබැයි මං ගොඩක් වෙලාවට පාර්ලිමේන්තුව යනවා. එහෙම නැත්නම් අපේ ප්‍රදේශයේ මොනවා හරි කටයුත්තක් නැත්තම්, එහෙම නැත්නම් පක්ෂේ කාර්යයකට පිටේවල, ඒ කියන්නේ විශේෂ වැඩකට යවල නැත්නම් මං පාර්ලිමේන්තුවට බොහෝ වෙලාවට සහභාගී වෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ යන්න පුළුවන් උපරිමයට මං හිතන්නේ දවස් 5ක් යනවා. අනිදුම පැමිණීම 100% කීයක් වගේද ඔබ නිකන් ඇහුවොත් එම් පාර්ලිමේන්තුවට පැමිණීම ආසන්න වශයෙන් ප්‍රතිශතයක් විදිහට එහෙම කියන්න බැරිද? ප්‍රතිශතයක් වශයෙන් අසාධාරණ ප්‍රශ්නයක්ද ඒක නිකන්? මම හිතන්නේ 180%කටවත් කිට්ටුවෙන්නේ නැති කියලා මම හිතනවා. අඩයිම පහු කරලා තින්නේ. ඔව් ඒ වගේ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මම මේ තැනකට එන්න හදන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාර්ලිමේන්තුව තුල තිබෙන සම්ප්‍රදායන් ඒ සියල්ල බිඳින තත්වයක් පේනවා. ඒ කියන්නේ දැන් අන්තිමට ඉවර වෙන්නේ සෙන්කෝලේ උස්සගෙන යන කවුරු හරි මැද්දේ නිදා ගන්නවා, කෑ ගහනවා. ඒ සියල්ල මැද්දේ ස්ථාවර නියෝග ප්‍රජාතන්ත්‍රවාදී මූලික හරයාත්මක වටිනාකම් සියල්ල බිඳින තත්වයක්. මේ ආණ්ඩුවට තිබෙන නෙවෙයි දිගු කාලීනව දශක කීපයක් අපි අත්විඳිනවා. දැන් ලෝකෙ පුරාමත් මෙහෙම වෙනවා. අපේ ලංකාවේ චේතනාන්විතව යම් යම් සිද්ධීන් යටපත් කරන්න දැන් අපි හිතමු යම් පනතක් සම්මත කරන්න නියමිතයි. පාර්ලිමේන්තුව තුල එපිට
කැරල්ලක් ගහලා කෑ ගහලා ජනවදහනි වෙනස් කරගෙන අර පන සම්මත කරන භයානක තත්ත්වයක් තියෙනවා. ඒක එහෙමද නැද්ද? ඇත්තටම පාර්ලිමේන්තුව තුල ඔය මැදට එීම එහෙම නැත්නම් සෙන්කෝලේ ගැනීමට සිදු වෙන අවස්ථා තියෙනවා. මම දැකලා තියෙනවා. ඒ කියන්නේ සෙන්කෝල් නම් ගත්තේ නැහැ ළඟදි මේ පාර්ලිමේන්තුව කාලය තුල. හැබැයි මැදට ඇවිල්ලා උද්ඝෝෂණ. හැබැයි ඒකට විශාල ප්‍රධානතම හේතුව වෙන්නේ පාර්ලිමේන්තුව මේ ප්‍රජාතන්ත්‍රවාදී. මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී අහිමි වීමත් එක්ක තමයි මන්ත්‍රීවරු යොමු වෙන්නේ එතෙන්ට ගිහිල්ලා හරි තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න. අපි දන්නවා දිගින් දිගට මේ ආණ්ඩුව යටතේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ඇතුලේ තියෙන සියලුම තනතුරු 2015 ආණ්ඩුව පත් කරන්න ගත්ත කණ්ඩායම එකතු වෙලා තමයි මේ තනතුරු සියල්ලම හොඹවන්නේ. ඒ කියන්නේ විපක්ෂයේ නියම කාර්යභාරය කරන කණ්ඩායමට කාලය තනතුරු ඒ කිසිම දෙයක් ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව සමහර පනත් සම්මත කරගන්නාම මෙතුමල්ලත් ගැටුම් ඇති කරගන්නවා. හැබැයි අපිට ඒ අවශ්‍ය සමහර අවස්ථාව ලැබීම නැති තුල විපක්ෂයත් මැදට එන අවස්ථා තියෙනවා. හැබැයි මේක ගරු කථානායකතුමා මැදිහත් වෙලා හරි ප්‍රජාතන්ත්‍රවාදයක් මේක තුල ඇති වෙනවනම් ඒ අවශ්‍ය කාලය ලබා දෙනවනම් මං හිතන්නේ මේක ඇත්තටම මැඩ පවත්වන්න පුළුවන්. අපි දකින්නේ කථානායකතුමා ගොඩක් වෙලාවට අගමැතිතුමාගෙන් අහනවා. එහෙම නැත්නම් ක්‍රියල් ඇමතිතුමාගෙන් අහනවා. එහෙම අරන් තීරණ ගන්න ප්‍රමාණයක් අපි දකිනවා. ඡන්දෙකට යනවනම් ඡන්දෙකට ඒ අවශ්‍ය ප්‍රමාණය ඒගොල්ලොන්ට අවශ්‍ය මන්ත්‍රී ප්‍රමාණය නැත්තම් සමහර විට කතික ලයිස්තුවෙන් ඔබට ගිහිල්ලා තව පැයක් දෙකක් හරි බොරුවට කතා දීලා හරි මේ ඡන්දේනකම් බලාගෙන ඉන්න ඒ වගේ මං පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙලා තියෙනවා. මේක මේ මේ වාරය තුල විතරක් නෙමෙයි සමහර විට ඉතිහාසයේත් වෙලා තියෙනවා. හැබැයි මේ වාරය තුල ඒක දැඩිව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී අමුවේ උල්ලංඝනයේ තරණ තත්ත්වයක් තමයි අපිට පෙනී යන්නේ. දැන් පාර්ලිමේන්තුවේ ඇතුළේ මම නැවතී ප්‍රවේශය ගන්න කැමති මෙහෙම. දැන් ආසන්න සිදු උදාහරණ දෙකක් මම ගේන්නම්. ඒකබද විපක්ෂයේ කොළඹ වටකරන අතරේ පාර්ලිමේන්තුවට ජවීපේ ගේනවා 20 වෙනි සංශෝධනය. ඒ එක. ඊට කලින් උදාහරණයක් ඒ කොළඹ වටලෑම පිළිබඳවම පාර්ලිමේන්තුවේ ඇතිවන විවාදාත්මක අවස්ථාවකදී එකතු වීමට ඉදිරිය පොලිසිය අධිකරණ නියෝග ගන්න හදනවා කියන කතාබහ අවසානයේ උණුසුම් වෙලා මැද්දට කට්ටි ඇවිල්ලා කලබලයක් පාර්ලිමේන්තුවේ ඇති වෙන ඔබත් හිටියා ඒ මොහොතේ. ඒ අතරේ අග්‍රාමාත්‍යවරයා නැගිටලා සිද්ධීන් වගේ පෙරුණා වාර්තා වුණේ පනත් කීපයක් ඒ අස්ස සම්මත වුණා කියලා. මං අහන්නේ ඒක නෑවත. ඒ කියන්නේ මෙහෙම කලබලයක් වෙන්න හදලා ඒ නිර්මාණය කරලා පනත් සම්මත වෙනවද? නෑ. ඇත්තටම මේ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ නියම ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා නම් ගරු කථානායකතුමාගේ වගකීමක් තියෙනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායමේ පුටුවල නැති මොහොතක මේ පනත සම්මත කරන්නේ නැති වෙන. අඩුම ගානේ පනත සම්මත කරාද කියලා හරි බලාගන්න වෙන සමහර විට මන්ත්‍රීවරු එළියට ගියා. ඒ වගේම හැමදාම කරපු දෙයක් තමයි. ඒ හැමදාම විපක්ෂයේ තත්ත්වයක්. ඔව් අතිබයනක තත්ත්වයක්. මොකද විපක්ෂයේ කවදා හරි උද්ඝෝෂණයක් කරනවනම් අපිට ඔය පස්වෙනිදා 20 වෙනි සංශෝධනයේ ආව වගේම අතුරුදහන් කිරුවන්ගේ පනතත් ආවේ අපි මහ බැංකුව මංකොල්ලේට විරුද්ධව අපි උද්ඝෝෂණයට ගිහිපු වෙලාවේ තමයි මෙතුමල්ල මේක අරගෙන ඉන්නේ. ඒ කියන්නේ ඒක කලින් දන්නේ නැද්ද පුස්තකයට අනුව මේක ന്യാය පුස්තකයට අනුව දන්නේ නැද්ද? ඒ දවසේ ඉන්නවා කියලා ඔබ. මේ මෙතුමල්ල මේ 20 වෙනි සංශෝධනයේ කිසිම දැනුම් දීමක් නැහැ. මෙතුමල්ල ඒක මොකද හැමදාම ආණ්ඩු පක්ෂය තමයි මේ ന്യാය පුස්තකයේ තීරණය කරන්නේ. එතුමල්ල අපි දැන් මාසෙකට විතර කලින් අපි මේ දිනය වෙන් කරාම මෙතුමල්ල කරන්නේ ඒ දවසට මෙතුමල්ලට තියෙන වාසිම රටට අවාසි විපක්ෂයේ ඒ කියන්නේ විපක්ෂ කණ්ඩායමක් වශයෙන් අපි විරුද්ධ වෙන පනත් හැබැයි නිල විපක්ෂය සහයෝගය දෙන පනත් ඔක්කොම එන්නේ මේ වගේ දවසක. කලින් ඒ දිනේ කියන්නේ නැද්ද? ඒ දිනේට කලින් දැනගන්න හම්බ වෙන්නේ නැද්ද? නෑ දිනේ මෙතුමල්ල දිනේ තීරණය කරන්නේ අපි උද්ඝෝෂණයේ දිනේ තීරණය කරන් පස්සේ. ඒ කියන්නේ අපි සැප්තැම්බර් 5 කියලා අපි කිව්වොත් එහෙම අගෝස්තු මාසේ මුල ඊට පස්සේ තමයි මෙතුමල්ල කියන්නේ මේක මේ පනත මේ දවසේ තුල ගේන මේ කෙටුම්පත මේ දවස් තුල ගේන. එතකොට අපි දින වෙම් කරගෙන ඉවරයි. අපි මේ පිළිබඳව සංවිධානය වෙලා ඉවරයි. ඒ සියලුම දේ උනායින් පස්සේ තමයි මෙතුමල්ල තීරණය කරන්නේ. අපිට කොහොමවත් සතියකට විතර කලින් තමයි දැනුම් දෙන්නේ මේක තමයි විවාදයේ ගන්න කියලා. ඒ විවාදයේ මෙතුමල්ල හැමදාම තීරණය කරේ අපේ තීරණ බල්ල තමයි. ඉතින් එතකොටවත් අඩුමතරමේ වහාම ජනමාධ්‍ය සාකච්ඡා කරන මොහොතක මේවා කියන්න පුළුවන්. මෙහෙම දෙයක් වෙන්න යනවා කියලා මෙන්න අපි අහවල දින උද්ඝෝෂණයක් සංවිධානය කරා. මෙන්න මේ භයානක පනත් ගේන්න යන්නේ පාර්ලිමේන්තුවට. එහෙම කොහෙන්වත් ඇහින්නේ නැහැ නේ අපිට. මං හිතන්නේ 20 වෙනි සංශෝධනයේ පිළිබඳව නම් 20 විතරක් නෙමෙයි. අතුරු දන්වන් පිළිබඳ ප්‍රශ්නේ දැන් එදා දවසේ පාර්ලිමේන්තුවේ දර මැද කලබලේ වෙන වෙලාවෙ මොනවද සම්මත වුණේ පාර්ලිමේන්තුවේ? ඔබ දන්න විදිහට. එදා ගණනාවක් ප්‍රවෘත්තිවලික ගණනාවක් සම්මත වුණා කියලා. ඔව්. එදා පනත් කීපයක්ම සම්මත වුණා. ඔය ජනමාධ්‍ය හමුව අතරේ අපි ඔය අතුරුදහන් වීමේ පනත පිළිබඳවත් අපි කතා කරා. ඇත්ත වශයෙන්ම හැබැයි එදා දවසේ මාතෘකා බවට පත් වෙන අපේ උද්ඝෝෂණේ.
හැබැයි අපි අතුරුදහන් වීමේ පනත පිළිබඳවත් අපි ඒ පිළිබඳවත් මාධ්‍ය හමුතයලා ඒ විදිහම කතා කරා. හැබැයි 20 වෙනි සංශෝධනයේ පිළිබඳව මම දැක්කේ නැහැ. ඇත්තටම අපි එහෙම මාධ්‍ය හමු පවසනවා. හැබැයි මේක එදා කෙටුම්පතක් පමණයි ඉදිරිපත් වුණේ. හැබැයි මේක රටට ඉතාමත් මං හිතන්නේ භයානක ඉතාමත් අනතුරු. ඒ කියන්නේ මේ රටේ තුල විවස්ථාවක් ගේනවා පෙනිපෙනි තියෙද්දි හැබැයි විවස්ථාවක් ගේනවා කියලා පෙන මේ 20 වෙනි සංශෝධනය. මේක මේ ආණ්ඩුවට ඕන ඌමනාවක් තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ හරහා කරන්න කියලා අපිට පැහැදිලිව පේනවා. මේකට විරුද්ධව අපි ගන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. මොකද මේ 20 වෙනි සංශෝධනය කියන්නේ මැතිවරණ කල් දා ගැනීමේ අලුත්ම උපාය තමයි මේක. ඒ අලුත්ම උපාය මාර්ගය ගැන කතා කරමු කෙටි විරාමයකින් පස්සේ. ඉන්සයිට් ඉන්සයිට් ඉරිදා රාත්‍රිය අපි කතා කරමින් ඉන්නේ ලංකාවේ මේ මොහොතේ මොනවද වෙන්නේ කියලා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට අදාළව. අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි. චානක දිනුෂාන්. දැන් අපි කතාව මම නැවත එතනටම ගෙනියනවා. දැන් කෙනෙකුට යෝජනා කරන්න බැරිද සංවිධානාත්මක දැන හෝ නොදැන හැමෝම නොදැන ඉන්න පුළුවන් නිහඬ එකඟතාවක් තියෙන අපි මේ රටට හානි කරන භයානක පනස්තික ගේනවා. මේක හිමීට අපිට ෂේප් එකේ සම්මත කරගන්න ඕනේ. ඕගොල්ලෝ ගිහිල්ලා එළිය උද්ඝෝෂණයක් කරන්න නැත්නම් මැදිරෙල කලබල කරන්න. එහෙම නිකන් මේක අර කලින් හදපු ස්ක්‍රිප්ට් එකකට යන ඩ්‍රාම එකක් වගේ කාටරි පේන්න බැරිද මේක දැනගෙන කරන්න දෙපැත්තම කියලා. නෑ ඒක කිසිසේත්ම විශේෂයෙන්ම ඔය ස්ක්‍රිප්ට් එකේ ඔක්කොම පක්ෂ ඉන්නෝ ඒක අබද්ද විපක්ෂය ඇරින්. මොකද අපි දීර්ඝ කාලීනව මේ අවුරුදු 3 තුල අපි හැමදාම දැක්කා මේක ඇතුලේ ඒකාබද්ධ විපක්ෂය ඇර මැතිවරණ කල් දැමීම හෝ වේවා අතුරුදහන් වීමේ පනතෝ වේවා මේ සියලුම දේවල් ගෙනෙද්දි ඒකාබද්ධ විපක්ෂය හැරෙන්න අනිත් සියලුම කණ්ඩායම් සහයෝගය දුන්නා. දැන් 20 වෙනි සංශෝධනය ගත්තත් ජනතා විමුක්ති පෙරමුණේ කියන මේක ආණ්ඩුවේ කාර්යභාරයක් කරන්නේ. මොකද අපි දැක්ක ප්‍රාදේශ සභා මැතිවරණේ කල් දැම්ම සීමා නිර්ණය භාවිතා කරන. මේ මොහොතෙදි පළාත් සභා මැතිවරණේ කල් දානවා සීමා නිර්ණය උපයෝග කරගෙන. හැබැයි ජනාධිපතිවරණේ විතර කල් දාන්න බෑ සීමා නිර්ණය. මොකද ඒක රටටම අදාළයි. හැබැයි මේ 20 වෙනි සංශෝධනය තුලින් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තුලින් නැවතත් පාර්ලිමේන්තු ක්‍රමයත් ආසන ක්‍රමයට ගේනවා කියලා සීමා නිර්ණයක් කරා මේ මැතිවරණයත් 2019 යදී තියෙන මැතිවරණයත් කල් දාගෙන මේ 2025 දක්වා ගෙනියන මේ උපාය මාර්ගයේ ඔය ඒකේ වැඩපිළිවෙලක් වශයෙන් තමයි ඔය ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යෙන් ඉදිරිපත් කරන්නේ. මේ මොහොත තුල මොන මැතිවරණේ තිබ්බත් ආණ්ඩුවට අවාසි කියලා ආණ්ඩුව දන්නවා. ඒ නිසා ගෙනාපු උපාය මාර්ගයක් විදිහට තමයි අපි ওই 20 වෙනි සංශෝධනය දකින්නේ. 2015 ජනවාරි 8 වෙනකොටම ලංකාවේ හිටියේ නේද? ඔව්. එතකොට දැන් ඒ වෙච්ච බල පෙරලිය එක රෙජීම් චේන්ජ් කියලා සමහරු හඳුන්වන්නේ එක යෝජනාවක්. දැන් ඒ මොහොතේ ගෙනාපු 19 වෙනි සංශෝධනයත් එක්ක මේ ජනප්‍රිය ප්‍රශ්නයක් මම ඒක අවදි පක්ෂෙන් අහන. ඔව්. 19 වෙනි සංශෝධනය ගෙනල්ලා ජාතික ආණ්ඩුවක් හදනවා පාර්ලිමේන්තුවම ඊට පස්සේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය බවට පත් වෙනවා. ඔව්. එතකොට මේ ක්‍රියාදම පටන් ගන්න මේ මොහොතේ දැන් මේ මොහොතේ විශාල විරෝධයක් පෙන්නලා ඕනම් පාර්ලිමේන්තු වට කරලා මේ අද වෙනදී කලින් කියවගත්තා නම් මේ මොහොතේ රට අරාජික නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මෙහි මුල එතන තියෙන්නේ. ඔව්. ඒතර ඔබට හිතෙන්නේ නැද්ද ඔබ වගකීම් යුතු නැති වුණාට ඔබ හිතියේ නෑනේ නමුත් ඒකබද විපක්ෂයේ මේ මොහොතේ මේ වගකීම් මගහැරිය කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඇත්තටම 19 වෙනි සංශෝධනයේ පිළිබඳව ඇත්තටම ඒ වෙලාවේ අපේ මන්ත්‍රීවරු ගත්ත තීරණේ වැරදි කියන තැන මං ඉන්නවා. මොකද ඒ වෙලාවේ අපේ පක්ෂයේ මන්ත්‍රීවරු ගන්න ඕන තීරණේ තිබුණේ මේකට විරුද්ධව ඡන්දෙ දෙ මේ 19 වෙනි සංශෝධනයේ ගෙනාවෙම අගමැතිතුමාගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ බලතල අඩු කරන ගමන් මේ අගමැතිතුමාගේ බලතල වැඩි කිරීමක් හෝ වගේම රාජපක්ෂවරු මර්ධනය කිරීමක් ඉදිරි මැතිවරණයට එන්න බැරි වීමට ඒ පාර කපන ව්‍යවස්ථාවක් මිස රටේ ඉල්ලීමක් නෙමෙයි ඉටු කරේ. හැබැයි මේ මොහොත තුල ඇත්තටම අපේ පක්ෂය තුල අපි ඉදිරි හැබැයි මේ මොහොත තුල මේ මොහොතේ අපේ මන්ත්‍රීවරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පිළිබඳව විශ්වාසය තියන් හිටපු කාලයක් තුල තමයි මම හිතන්නේ ওই 19 වෙනි සංශෝධනය ගෙනාවේ. හැමෝම නෙවෙයි බහුතරයක් එතෙන්ට එකතු වෙච්ච මොහොතක. හැබැයි ඒ වෙලාවේ අපි මං හිතන්නේ අපි සුදුසු පියවර අරන් ඒකට විරුද්ධව අපිට කටයුතු කරන්න තිබුණා. දැන් නැවත බැලුව 2015 මම මේ නැවත ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අලුත් මානයක් මතු කරගන්න හදන ඔබත් එක්ක ඔබ අර ඊළඟ પરම්පරාවයි නිසා. දැන් 2015 ජනවාරි 8 වෙනකොටේ මැතිවරණයේ පාරදෘශ්‍ය සාධාරණ විවෘත හරි මැතිවරණ කියලා ගත්තොත් ජනයා කිසිම පැත්තකට තනි බලයක් දුන්නේ නැහැ. පොදු ජනයා ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඒ කැමැත්තනේ ජනතා අභිලාෂයෙන්. එතකොට දැන් එකට එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන්න යෑමම ඒ ජනයා පාවා දීමක් නෙවෙයි. ඒ කියන්නේ අපි හිතමු විශාල ප්‍රමාණයක් හිටියා මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරපු ඒ කතාවට එකඟ නැති. උන්ක අපිට එපා. ඒකනේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කඳවුරට උන් ඡන්ද දෙන්නේ. ඒතොර දැන් ඒගොල්ලෝ අවසාන එකතු වෙලා ඔවුන් සියලු දෙනා එකතු වෙලා අපි එහෙන එකට මේක කරමු කියන එකම නැවත ප්‍රජාතන්ත්‍රවාදී විකෘතියක් නෙවෙයි ද ආරම්භෙහිම. ඒක පැහැදිලිවම පේනවා. එතන ප්‍රජාතන්ත්‍රවාදී අමු අමුවේ උල්ලංඝනයකදී. මොකද එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති දෙකක්. මේකට ජනතාව ඡන්දේ ලබා දීමේදී එක්සත් ජාතික පක්ෂයට ඒ ඡන්දේ ලබා දීපු කණ්ඩායම දෙන්නේ ඒ ප්‍රතිපත්තිවල. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙන්නේ ඒ ප්‍රතිපත්තිවල. හැබැයි මේ කිසිම කෙනෙකුට බලයක් නොදීම තුලින් කියවෙන්නේ මේ දෙකොල්ලෝ එකතු වෙන්න ඕන කියලා. හැබැයි ඒ එකතු වීම අති අසාර්ථක වෙලා අද ආර්ථිකමය වශයෙන් මේ සියලුම වශයෙන් මේ කඩාවැටීමට විශාලම හේතුව එදා ජනතාව බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් තමයි මේගොල්ලෝ සිදු කරේ. මේ ජාතික ආණ්ඩු ප්‍රතිපත්තිය කියන එක ඇත්තටම ටූනේ මෙතන එක පැත්තකට හෝ බලයක් නැතිවීම තුලින් නෙවෙයි. මේක 113 එක්සත් ජාතික පක්ෂයට තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබුණත් මේ කණ්ඩායම් දෙක මං හිතන්නේ මුල ඉඳන්ම මේ පිළිබඳව සූදානම් වෙලා තිබුණේ. මොකද අපි දන්නවා 19 වෙනි ව්‍යවස්ථාවට අනුව ඇමතිකම් අඩු වෙලා තිබුණා. ඇමතිකම් 30ට කැබිනට් ඇමතිකම් 30ට අඩු වෙලා තිබුණා. මේ ඇමතිකම් ටික වැඩි කර ගැනීම, වරප්‍රසාද වැඩි කර ගැනීම, ඒක සඳහාම මේගොල්ලෝ මුල ඉඳන්ම මේක සූදානම් වෙලා හිටපුවත් තමයි අපිට පේන්නේ. අපි ඒ මොහොතේ නොදැක්කත් අපිට මේ අපි දැක්කා මේක අනිවාර්යෙන් මේ ජාතික ආණ්ඩු ප්‍රතිපත්තිය තුළ තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් මුලින්දම්ම මේ කටයුතු කළා තියෙන්නේ. මොකද මේ 30ට අඩු කරනකොටම මෙතුමාලා දැනගෙන හිටියා මේකෙන් සිදුරක් හදාගත්තා, රිංගන්න තැනක් හදාගත්තා, නැවත ඇමතිකම් ටික වැඩි කරගන්න. ඒක තමයි ඔය ජාතික ආණ්ඩු ජාතික ආණ්ඩුවක් විදිහට මෙතුමාලගේ යෑමේ ඔය වැඩසටහන. දැන් මේ ඔය මැතිවරණයට කලින් රෙජීම් චේන්ජ් කියලා කියන 2015 ජනවාරි 8 මැතිවරණයට කලින් ඔබ බැලුවනම් ජයම්පති වික්‍රමරත්න දැන් ওই විවස්ථා ක්‍රියාදාමයේ තුල ඉන්න ප්‍රධාන පුරෝගාමී චරිතයක්. ඔහු ඔබ බැලුවනම් ලන්ඩන් වල කරන ප්‍රකාශයක් අන්තර්ජාලයේ තිබෙනවා මේ අද දක්වා සිදුවන සිදුවීම කරන හැටි. එතකොට මේ මැතිවරණයට කලින් 2015 ජනවාරි 8 මේ බලපෙරළිය කරලා මේ අද සිද්ධ වෙන දේ කරන්නේ කොහොමද කියලා ජයම්පති වික්‍රමරත්න තමන්ගේ දේශනාවකින් ලන්ඩන් වලදී කියනවා. එතකොට අඩුමතරමේ දැන් මෙච්චර ප්‍රසිද්ධි මේවා කියද්දි ජාත්‍යන්තර තත්ත්වයන් තුළ මේවා සාකච්ඡාවට ගනිද්දි මේ තත්ත්වයන් තේරුනේ නැහැ කියලා කියන්නේ. ඒකබද විපක්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් ප්‍රමුඛව මේ බරපතල තත්ත්වයක්නේ දැන්. එතකොට එහෙම තේරුන්නේ නැහැ කියන එක තේරුම දැනුත් කෙනෙකුට යෝජනා කරන්න පුළුවන් 2019 කවුරු බලයට ආවත් 2020 කවුරු බලයට ආවත් ඉදිරියේදී සිද්ධ වෙන්න නියමිත දේ උන්ට දැන් තේරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් අර උගුලට වග කියන්නේ කෙනෙක් නැහැනේ. දැන් ඔක්කොම කියන්නේ 19 වැරදි අපි දැක්කේ නැහැ අපිට තේරෙන්නේ නැහැ එහෙම එකක් නේ කියන්නේ. ඒතර මේ මොහොතේ අනාගතය සඳහා සූදානම් කියලා ඔප්පු කරන්නේ කොහොමද? නෑ අපි පැහැදිලිවම මං හිතන්නේ ඔය ඒකාබද්ධ විපක්ෂය හැදිච්ච දවසේ ඉඳන්ම අපි ඒ වෙනස පෙන්වුවා. මොකද ඒකාබද්ධ විපක්ෂය හැදෙන්න කලින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ තීරණ තමයි මේක තුලින් ක්‍රියාත්මක වුණා. හැබැයි ඒකාබද්ධ විපක්ෂය හැදිච්ච ගමන් ඒ වෙනස. මේ ඒකාබද්ධ විපක්ෂය තුල තමන්ගේ තනි තීරණ පව එළියට එන්න හැකියාව තිබුණා. ඒ කියන්නේ අපේ තමන්ගේ අපිට කවදාවත් මේක කරන්න කියලා අපිට අනිවාර්යයෙන්ම බල කරලා කිව්වේ නැහැ. සමහර අවස්ථාවෙදී අපි දෙවිදියකට ඡන්දෙ දීපු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මේ ඒකාබද්ධ විපක්ෂයේ හැදිච්ච දවසේ ඉඳන් ගත්ත තීරණ සියලුම දේ මේ රටට හානි කරන පනත් වලට අපි විරුද්ධව හිටියා. අපේ රටට අහිත කරන අයවැයපත් මේ සියලුම දේවල් වලට අපි විරුද්ධව හිටියා. හැබැයි ඊට කලින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයේ පිළිගත්ත මොහොතේ ඇත්තර වශයෙන්ම වැරදීම් සිදුවුණා. ඒ වගේම 2015 අපි දැක්ක නැති දේවල් තිබුණා. ඒ කියන්නේ මේ මහා කුමන්ත්‍රණය එදා සමහර මන්ත්‍රීවරු මේ කුමන්ත්‍රණය ගැන කතා කරා. හැබැයි රටේ ජනතාවට මේක ඇත්තටම කුමන්ත්‍රණයක් කියලා එදා පෙවුන්නේ නැහැ. ඉතාමත් සූක්ෂමව ඉතාමත් සාර්ථක ලෙස කරපු කුමන්ත්‍රණයක් අපි දැක්කා. ඇමරිකාවේ රජයෙන් පවා ඩොලර් මිලියන 438ක් වෙන් කළ තිබුණ රජයන් තුනක් ආණ්ඩු පෙරලන. ඒක මුළු ලෝකයේම ඒක ප්‍රසිද්ධ වුණා. ඒ වගේම ලෝකේ ප්‍රධාන රටවල් කීපයක් මේක සඳහා සහභාගී වුණා කියලා සාක්ෂි තියෙනවා. ඒ වගේම රට තුල මේක එක පැත්තකින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංවර්ධන ව්‍යාපෘති. මොකද යුද්ධේ ඉවර වෙලා ඒ වෙනුවෙන් ජනතාව ඡන්දෙ දීලා තිබුණා. ඊළඟට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කැම්පේන් එකේ තිබුණේ එතුමාගේ සංවර්ධන ව්‍යාපෘති. ඉතාමත් සාර්ථකව රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. හැබැයි මෙතුමල්ලට මේ ව්‍යාපෘති තුලින් අනතම ජනතාව ඡන්දෙ දෙන බව දැක්කා. ඒ නිසා තමයි මේ ව්‍යාපෘති ටික විවේචනය කරන්න ගත්තේ. මේක සම්පූර්ණ ප්ලෑන් එකක්. මේක ඒ කියන්නේ මේ එක දවසක කරපු දෙයක් නෙවෙයි. අවුරුදු ගානක් තිස්සේ මේ අවුරුදු 5ක් තුල ඒ කියන්නේ අපේ ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන
ඇමතිවරු කණ්ඩායමක් මේක සඳහා සූදානම් වෙලා හිටිය. ඒකට වැඩ කටයුතු කර 2015 ඒගොල්ලෝ සමහරවිට අපේ පක්ෂය ඇතුළේ හිටියත් එහෙම කණ්ඩායමක් හිටිය ඇතුළේ ඉඳන් මේක වින කර. ඒ වගේම ඔය රාජිත ඇමතිතුමාල, චම්පික ඇමතිතුමාල මේගොල්ලෝ සියලුම දෙනා මේ වැඩසටහන් බේරුවල සිදුවී මේ සියලුම සිදුවී එකිනෙකට සම්බන්ධයක් තියෙනවා. මොකද මේ චෝදනාව සියලුම චෝදනාවේ මහින්ද රාජපක්ෂ ඇමතිතුමාට සමහර අමාත්‍යවරු කරපු වැරදිත් අය මහින්ද රාජපක්ෂ. දැන් අපිට තේරෙනවා එදා මේගොල්ලෝ හිතාමතා තමයි මේ වැරදි කරේ කියලා. මේක නොදනුවත්කම හිඳ කරපු දෙයක් නෙමෙයි. මේක සම්පූර්ණ ප්ලෑන් එක. හැබැයි මේවා ගැන දැන් අපි ලොකු දැනීමක් තියෙනවා. අපි දන්නවා මේ කොහොමද ජාත්‍යන්තර මේවා මැදිහත් වෙන්නේ කියලා. ඒ වගේම ජනතාව දැන් දැනුවත් වෙලා තියෙනවා මේ ආණ්ඩුව පිළිබඳව. ඒ වගේම එතුමල්ලා කොහොමද ඉදිරියටත් මේ වගේම කරાવી. හැබැයි අපි සූදානමින් ඉන්නවා. දැන් මේ මොහොත වෙනකොට ඔබම කිව්වාට 16 දිනාගේ කණ්ඩායම ගත්තොත් දැන් 2015 ජනවාරි 8 ඉඳලා මේ දක්වා රටේ යම් ප්‍රජාතන්ත්‍රවාදී බිඳවැටීමක් ආර්ථිකයේ යම් යම් ඉතාමත්ම අයහමත් අයහපත් තත්ත්වයක් හැදිලා තියෙනවා නම් මේකට වග කියන්න ඕන ප්‍රධාන චරිත කීපයක් ඉතන ඉන්නවා. උදාහරණයක් විදිහට අමාත්‍ය එස්.පී. දිසානායක ආණ්ඩු මේ මේ පාර විතරක් නෙවෙයි ආණ්ඩු ගණනාවක් විවිධ ජනාධිපතිවරු යටතේ ඒ ඒ ක්‍රීඩාවේ දිලා තියෙනවා. දැන් ඔවුන් ඇවිල්ලා ඔබේ කඳවුර හිටගෙන ඉන්නවා. ඩිලාන් පෙරේරා වගේ කෙනෙක්, චන්ද්‍රිකා, නැවත මහින්ද, නැවත රනිල් මෛත්‍රී. දැන් ඔබ අලුතෙන් ඉන්නේ කෙනෙක් පාර්ලිමේන්තුවට. දැන් ඔවුන් පළපුරුදු ක්‍රීඩකයෝ. ඒතර දැන් ඔය 2015 ජනවාරි 8 ක්‍රීඩාවම දැන් ඔවුන් එක්ක ඔබේ කණ්ඩායම දැන හොනතුන කරනවා වෙන්න බැරිද? ඒක නැවතත් ඒ ක්‍රීඩාවේ වෙන වෙන අදීරයක් වෙන්න බැරිද වෙයි? මං හිතන්නේ එතුමන්ලගේ බලාපොරොත්තු මොකද්ද කියලා මම නම් දන්නේ නැහැ මේ වෙනකන්. හැබැයි එතුමන්ලගේ බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක දීර්ඝ ගමනක් යනව නම් සාර්ථකයි. හැබැයි අපි එතුමන්ලා උගුලක් නම් මේ කරන්නේ ඒවට අහු වෙන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ. ඒ වගේම මේ මොහොතේ අපි මේ 16 කණ්ඩායම ගන්න තීරණය කරේ මුලින් අපි විරුද්ධ වෙච්ච කණ්ඩායම හිටපු කෙනෙක්. මේක මොකද මේ කණ්ඩායම ගන්න තීරණය කරේ මොකද මෙතුමල්ලත් වග කියන්න ඕන. මොකද මේ සියලුම පනත් වලට ඔය අතුරුදහන් වීමේ පනත් වේවා එහෙම නැත්නම් චන්ද මැතිවරණ කල්ද මේ සියලුම දේවල් වලට අත උස්සපු කණ්ඩායම මෙතන සමහර විට ඉන්න පුළුවන් බහුතරයක් ඇත්තටම මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක කටයුතු කරන්න රට වෙනුවෙන් ආපු කට්ටිය. ඒ වගේම මෙතන සුළුතරයක් ඉන්නවා වෙන අරමුණකින් ආපු කට්ටිය. අපි ඒ පිළිබඳවත් හඳුනගෙන තියෙනවා. හැබැයි මේ මොහොතේ අපි අසරණ වෙලා තියෙනවා. මොකද මේ පාර්ලිමේන්තුවට එන මේ පනත් සමහර විට රටට වින කරන මේ පනත්වලට මන්ත්‍රීවරුන්ගේ ඡන්ද අපිට ඕනලා තියෙනවා. මේ 3-2 අපිට මේ ආණ්ඩුවට නැති කරන්න අවශ්‍යතාවය ඕනලා තියෙනවා. ඒ නිසා තමයි අපිට කවුරු ආවත් මේ මොහොතේ අපිට ගන්න සිදු වෙලා තියෙනවා. හැබැයි එහෙම කියලා ඉදිරි මැතිවරණයේදී ජනතාව තීරණය කරයි කවුද එන්න ඕන කවුද නැති කියලා. ඒ නිසා මං හිතන්නේ ඒක මැතිවරණයකදී ජනතාවගේ අතේ තියෙන. ජනතාව තීරණය කරයි කවුද ඇත්තටම රටට ආදරේ කවුද ඇත්තටම වැඩ කරන්නේ. ඒක නිසා එතුමල්ලගේ අතේ ඒක තියෙනවා. හැබැයි මේ මොහොතේදී අපිට සිදු වෙලා තියෙනවා මේ රට වෙනුවෙන් මේ තීරණය ගන්න. ඔබ ජනතාව හැටියට එහෙම තීරණයක් ගන්නවාද? ඉන්සයිට් මේ විරාමයෙන් පස්සේ යලි කතා කරමු. ජනතාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේද? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවද? මේ ප්‍රශ්නේ බරපතල විදිහට ලෝකේ පුරාම තිබෙනවා. ලංකාවේ අපිත් මේ ප්‍රශ්නේ මේ මොහොතේ අසමින් ඊට පිළිතුරු සොයමින් ඉන්නවා. ඉන්සයිට් අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි. චානක දිනුෂාන්. මම නැවත මෙහිම ඇහුවොත් ඔබෙන් ඒ සාකච්ඡාවට වෙනස් ප්‍රවේශයක්. දැන් ඔබ කිව්වාට දැන් ජනතාව තීරණය කරයි කියලා ජනතාව ප්‍රතික්ෂේප කරන අයව පාර්ලිමේන්තුවට විවිධ ක්‍රීඩකයන් හැටියට ගන්නවා. අර නිශ්චිත සැලැස්මක් තිබෙනවා. සෞඛ්‍ය කාට බාර දුන්නොත් ඒ වැඩේ කරන්න පුළුවන්, අධ්‍යාපනයේ කාට දුන්නොත් ඒ වැඩේ කරන්න පුළුවන්. ඒ වගේ ඉන්න සෙට් එකක් සාමාන්‍යයෙන්. දැන් ඒ සෙට් එකේ කට්ටිය තමයි උතන ওই 16 දෙනාගෙත් ඉන්න සමහර අය. එතකොට දැන් ජනතාව රෝලයක් නෑ මෙතන. ඒ කියන්නේ දැන් උදාහරණයක් මොහොතකට මවාගමු ඒකබදු විපක්ෂයේ මොකක් හරි ක්‍රමයකට මේ ආණ්ඩු බලය ගත්ත ජනාධිපතිවරයා පාර්ලිමේන්තු බහුතරයේ අරගෙන ශක්තිවත් ආණ්ඩුවක් හැදුවා. එතකොට මේ අර පුටා දැක්කම ලකුණු අතර මේ සෙට් එක ඔන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔවුන්ට මේ විෂයන් බාර දෙයි. ඒතර ජනතාවට හූල්ල හූල්ල බලන් ඉන්න වෙන්නේ. ඒ තත්ත්වය කොහොමද කියවන්නේ? මෙහෙම නැත්. ඒ සිදුවීමට අපි හිතන්නේ අපිට යන්න වෙන්නේ නැහැ. මොකද අපි පළමුවෙන්ම අපේ ඒකාබද්ධ විකාශයේ කොන්දේසියක් තමයි පරදින മന്ത്രിවරු අපිට ජාතික ලැයිස්තුවෙන් ගේන්න බෑ. අපි අලුත් වැඩපිළිවෙලක් මේක ඇතුළ හදාගෙන යනවා. වාහන ගේන්න බෑ අපේ රටේ ආර්ථිකය ගේනක. වාහන ගේන්න බෑ, පඩි වැඩි කරන්න බෑ. මේ වගේ අපි විශාල යෝජනාවක් රාශියක් මේ ඒකාබද්ධ විපක්ෂය තුළ තීරණය වෙනවා. මොකද මොන කණ්ඩායම ආවත් මැතිවරණයෙන් තොර අපි කවදාවත්
කිසිම කෙනෙකුට පාර්ලිමේන්තුවට ගන්න අපේ පක්ෂයේ වශයෙන් අපි ඒකට සම්පූර්ණ විරුද්ධයි. ඒ වගේම අපි කතා කරලා තියෙන අපේ පක්ෂ නායකයන් සමග එතුමල්ලත් කිව්වේ නෑ අපි වෙනම කණ්ඩායමක් ජාතික ලයිස්තුවෙන් ඒ කියන්නේ මෙතන හිඩැස් වහන් සමාජලයට ජනතාව තෝරගත්ත කණ්ඩායම අතරේ ඒ තියෙන සමහර සුදුසුකම් තියෙන කණ්ඩායම නැත්තම් ඒ හිඩැස් වහන්න තමයි අපි ජාතික ලයිස්තුවෙන් ගේන්නේ. එහෙම නැතුව පෙරදිච්ච මන්ත්‍රීවරු ගේන්න ඒ තැනක් වශයෙන් අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඉස්සරහට ඒක ඉෂ්ට වෙන්න ඉඩ දෙන්නේත් නැහැ. මොකද අනිවාර්යෙන් රටේ තුල ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න ඕන. ජනතාව ඡන්දෙන් එපා කිව්වා කියන්නේ ඒ කියන්නේ ආයපා. එපා නම් එපා. අපේ තවත් නායකයෝ මැදිහත් වෙලා ඒගොල්ලෝ පාර්ලිමේන්තුව තුලට ගන්නවා කියන්නේ ඒ ජනතාව දීපු ඒ මතය අමුමුවේ ප්‍රතික්ෂේප කිරීම. දැන් මම මේ නැවත SBSA නායක අමාත්‍යවරයාට යන්නේ පුද්ගලික ප්‍රශ්නයක් නිසා නෙවෙයි. ඔවුන් ඔහු ඔබේ අර නිල් පාට නිදහස් බැනරේ ඒ බෑක්ඩ්‍රොප් එක පිටිපස්සේ තියාගෙන ජනමාධ්‍ය වලට කිව්ව ඔබ දකින්න ඇති ශිෂ්‍යයෝ කොහොමද ඔහු හෑන්ඩල් කරේ කියලා ඔහු කිව්වා. මං උන්ට එන්න කිව්වා, ඔබලට කිසි දෙයක් දෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කඳුළු ගෑස් ගැහුවා, බැටන් ප්‍රහාර එල්ල කර ඔළුව වලටත් ගැහුවා, එහෙම ගහන්න ඕනි කියලා කිව්වා. එතකොට දැන් මිනිස්සු දැන් විශේෂයෙන් මේක බරපතල කාරණයක්, ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව නොසලකා හරින්න බෑනේ, ඔවුන්ව මරලා දාන්න බෑනේ. ඒ දහස් ගණන් වූ ශිෂ්‍ය ප්‍රජාව තීරුම් ගන්න මෙන්න ඊළඟට එන ආණ්ඩුව අපිට කරන හැදට වැඩි. ඒ කියන්නේ දැන් කරපු එක එහෙමයි, හේතු මොනවා වුණත්, හේතු කවුරු සාධාරණ වුණත් අපි මර්ධනය කරන්න මේ අමාත්‍යවරයා මෙහෙම යෝජනා කරනවා. ඒ ඊළඟ ආණ්ඩුවේ සිහින බෑක්ඩ්‍රොප් එක ගාව ඉඳගෙන. ඒතර මේව සාමාන්‍ය සිදුවීම්ද දැන් කාටට කියන්න පුළුවන්? ඒක නිකන් මේ ඒ වාචාල කමිටු කියන්නේ නැති අපේ මතේ නෙවෙයි කියලා. ඊට වෙරි බරපතල මතවාදයක් අදහසක් සංවාදයක් සමාජගත කරන්න ඕනේ නැද්ද ඊට ඉදිරි වේ මොහොතේ? මෙමෙ SP දිසානායක මැතිතුමා පිළිබඳ පෞද්ගලික අදහස මතම එතුමා අදටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරය. ඒකාබද්ධ විපක්ෂයට ආවට අදටත් භාණ්ඩාගාරය. සමහර විට එතුමාගේ භාණ්ඩාගාරික වශයෙන් දීපු අදහසක්ද දන්නේ නැහැ කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි පැහැදිලිවම ශිෂ්‍යයන්ට ඒ තිබ්බ ඒ කියපු ඒ ප්‍රකාශය දැක්ක ඒ පිළිබඳ මම මාධ්‍යත් අදහස් දැක්වුවා. ඒකට විරුද්ධව මේක කිසිසේත්ම ඒකාබද්ධ විපක්ෂයේ මතය නෙවෙයි. මොකද සමහර විට මොකද අපිත් උද්ඝෝෂණය කරන අය, අපිත් හැමදාම ඔය ගුටි කන, කඳුළු ගෑස් කන, කිරිබොන ඔය සියලුම කණ්ඩායම ඉන්නේ, අපි කණ්ඩායමත් ඉන්නේ ඒ කණ්ඩායම තුළ. හැබැයි මෙතුමාගේ ප්‍රකාශය හරියට අපිට ගහන්න කිව්වගේ සමාන. ඒ ශිෂ්‍යයන්ට පමණක් නෙවෙයි, ශිෂ්‍යෝ වගේම අපිත් හැමදාම උද්ඝෝෂණ වල ක්‍රියාපාර වෙනවා. මේක තුල අපි පැහැදිලිව කියනවා එදා 2015ට කලින් හෝ 2015න් පස්සේ හෝ ඒ තිබ්බ මර්ධනය ක්‍රියාකාරීකම්. ඒ කියන්නේ මේ සමහර අමාත්‍යවරු මෙතුමල්ලගේ පෞද්ගලික අදහස්, මේක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේව, එහෙම නැත්නම් අපේ පක්ෂ නායක GLP රිෂ් මැතිතුමාගේව, එතුමගේ අදහස් නෙවෙයි. මේක තමන්ගේ පෞද්ගලික අදහසක්. හැබැයි ඒ පෞද්ගලික අදහස් හදන ආණ්ඩුව තුළ අපි කිසිසේත්ම ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. ඒක අපි වගකීම ගන්නවා. මොකද අපි මේක ඇතුළෙත් අපි කණ්ඩායමක් වශයෙන් අපි කවදාවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හානි කරන ඒ කිසිම හේතුව. එහෙම කරන්න බැරිනොත් අනිවාර්යෙන් ආණ්ඩුවෙන් එළියට බහින්න උනත් අපි අනිවාර්යෙන් සූදානමින් ඉන්නවා. මොකද මේ හැදෙන ආණ්ඩුව හදන්න ඕන රට. මේක තමයි මං හිතන්නේ මේ රට හදන්න තියෙන අවසාන අවස්ථාව. මේ තියෙන ආර්ථික පරිහානියත් එක්ක මේ අවස්ථාවේ මේ රට හැදුවේ නැත්තම් තවත් සිම්බාබ්වේ, කෙන්නියා වගේ රටක් වෙන බවට, ශ්‍රී ලංකාව වෙන බවට කාටවත් වළක්වන්න බැරි වෙනවා. ඒ නිසා මේ ඉදිරි හැදෙන ආණ්ඩුව තුළ කිසිම අමාත්‍යවරයෙකුට එහෙම අනිසි රටට හානි කරන කටයුත්තක් කරන්න අපි පසුපෙළ මන්ත්‍රීවරු වශයෙන් හෝ එහෙම නැත්නම් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු වශයෙන් අපි කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. දැන් එතනටම සම්බන්ධ කරලා අහන්න ඕන එකක් තමයි දැන් ලංකාවේ ජනමාධ්‍යත් එක්ක දේශපාලනඥයෝ වැඩ කරන විදිහ. ජනමාධ්‍යත් බරපතල ප්‍රශ්න තිබෙනවා. සමහර ජනමාධ්‍ය නියෝජනය කරන පුද්ගලයන් ඔවුන් ජනමාධ්‍ය කරුවන්ද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. අහන ප්‍රශ්න දැක්කම ලැජ්ජ හිතෙනවා. ඒක හරි, ඒක පැත්තක්. ඒ කියන්නේ අර තමන්ගේ නාලිකාවට අවශ්‍ය මේ ඊටාම පහළ මට්ටමේ ප්‍රශ්න අහනවා. එතකොට දේශපාලනඥ විශේෂයෙන්ම ප්‍රෙස් කොන්ෆරන්ස් වලම නෙවෙයි, ඒ ඊට පරිබාහිරව වුණත් හිටපු ජනාධිපතිවරයා තවත් ඇමතිවරු විවිධ අය, ඒ කියන්නේ අපිට පේනවා නිකන් මයික්‍රොෆෝන කැමරා උස්සගෙන පස්සෙන් දුවනවා. ඔවුන් නිකන් නොසලකා හරිනවා. විශේෂයෙන්ම දැන් හිටපු ජනාධිපතිවරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එළවනවා. ජනමාධ්‍ය එළවනවා, මෙහෙම යනවා කියලා වගේත් එළවනවා. එතකොට සර් සර් කියලා පස්සෙන් දුවන අපිට පේනවා මයික්‍රොෆෝන කැමරා උස්සගෙන. දැන් ලෝකේ මෙහෙම නෑ. ඒ කියන්නේ ඔබ දන්නවා දැන් ඔබ අපි ළඟ කතා කරමු, ඔබ ඇමරිකාවේ ඉගෙනගෙනක් තියෙනවානේ. ඇමරිකාවේ මෙහෙම නෑනේ ජනමාධ්‍ය වලට ඇවිල්ලා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කටකඩිච්ච කතා කියන හැබැයි ඔහු ඒක කියන්නේ සංනිවේදන ක්‍රමයක් හැටට කරන්න නිසා කැමරාව ඉදිරියේ බොහොම වැදගත් විදිහට කරනවා ඒක. මේ தත්ත්වය කොහොමද තේරුම් ගන්න? වෙනස් වෙන්න ඕනේ නැද්ද? ඇත්තටම මේ ක්‍රමය තුල වෙනසක් සිදු වෙන්න ඕන. මේ එකක් තුල ජනමාධ්‍ය විතරක් නෙවෙයි හැමදේම.
මේ සම්පූර්ණ සිස්ටම් එකම වෙනස් වුණොත් විතරයි රටක් වශයෙන් ඉස්සරහට යන්නේ. මේ ජනමාධ්‍ය ඔය ක්‍රියාදාමයේ කිලිබද ගත්තමත් ඒක තුලත් විනයක් ඇති වෙනවා. මේක මං හිතන්නේ ඒක තුල අපි ජනමාධ්‍ය මං හිතන්නේ චන්ද්‍රිකා මැතිණියගේ සිදුවීමේ උනත් එතුමිය ආරාධනා කරලා නැවත එළවනු. එහෙම නැතුව මේ ජනමාධ්‍යත් ඒ වගේම දේශපාලනයත් තුර සම්බන්ධතාවය. අපිට මොනවා හරි මාධ්‍ය හමුවක් තියන්න ඕන නම් අපි මේ පිළිබඳ අවස්ථාව ඒ පිළිබඳව ජනමාධ්‍යයට දැනුවත් කරනවා. ඒ වගේම ජනමාධ්‍යයට මොනවා හරි දැනුවත් වීමක් අවශ්‍ය නම් ඒ අමාත්‍යවරයාගෙන් හෝ ජනාධිපතිතුමාගෙන් හෝ ඒ කියන්නේ අපි ආරාධනා කරලා නැතුවෙල මොහොතක හරි එතුමල්ලට ඉල්ලීමක් කරන්න පුළුවන්. කවදාවත් මං හිතන්නේ සමහර අමාත්‍යවරු නම් මග හරීවි. හැබැයි ඒ දෙපැත්තෙම ඒ විනය ඇති වුණොත් මං හිතන්නේ ওই ප්‍රශ්නෙට පිළිතුරු හොයාගන්න පුළුවන්. එහෙම නැතුව සමහර විට සමහර මාධ්‍යවේදීන් තමන්ගේ නිවුස් එක හොයන් යන්න පුළුවන්. සමහර අමාත්‍යවරු තමන්ගේ නිවුස් කට් එකට රූපවාහිනිය දාගන්න ওই දෙපැත්තට යන්න අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි මේකේ විනය හදන්න එක එච්චර අමාරු නෑ. මේක ජනතාවගේ අදහස්. ඒ වගේම මේ ඔලු ටික හැදුනා නම් මේ ප්‍රශ්න ඔක්කොම निराකරණය කරන්න පුළුවන්. අපිට ප්‍රශ්න කීපයක්ම තිබුණ අන්තිම විනාඩි ගණනාවගේ වෙන්නේ. වේගින් ඔබ උත්තර දෙයි කියලා විශ්වාස කරනවා. දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඔක්කොම හොරු. ඒ කියන්නේ අතිබහුතරයක් ඉන්නේ හොරු. එතකොට දැන් ඔබ එහෙම නෙවෙයි නේද? ඔබ මං හිතන්නේ ඔබ හොරකම් කරන්නේ නැති කියලා. කිසිම චෝදනාවක් දැනට නැහැ. ඉදිරියටත් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැති වෙන අනිවාර්යයෙන්ම වැඩ කටයුතු. මට මෙහෙම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න හිතුණා. දැන් මෙච්චර මිනිසුරු සල්ලි ඕනද? මේ දැන් බලන්න දැන් බැලුවාම හොරකම් කරලා තියෙන ප්‍රමාණ සිද්ධි බැලුවාම හිතා ගන්න බෑ. සමහරව අවුරුදු 60 ගණන් වල වගේ අය. ඒ කියන්නේ එච්චර කල් ජීවත් වෙන්නත් නැහැ. ඉතින් හොරගම් කරන් පටන් ගන්න තියෙන මිලියන 500න් වගේ මෙච්චර සල්ලි ඕනද මිනිසුන්ට? ඇත්තට මං හිතන්නේ Tamanට කියලා උපරිම කරගන්න පුළුවන් ওই മന്ത്രിවරයෙකුට ගෙයක් ගන්න එකයි වාහනයක් ගන්න එකයි විතර. හැබැයි මේ කෝටි ගණන් දීපල ඇත්තටම හොයන්නේ මොකටද කියන එක මටත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඊටම ඔබතුමා කිව්ව වගේම අවුරුදු තව ඔන්න උපරිම 10ක් 15ක් 20ක් ජීවත් වෙන අය ගත්තම අර top 10 ගත්තම කෝටි ගණන් හොරගම් කරනවා. හැබැයි මේ ජනතාවගේ සල්ලි මේක හොරකම් කිරීම තුළ අහිංසක ජනතාවට වෙන ඒ පීඩණය මෙතුමල්ල දකින්න නැති එක තමයි ප්‍රශ්නේ. සමහර විට මේ කෝටි ගණන් එතුමා කෝටි 60ක් දාලා බැංකුවේ දාලා මැරිලා ගියාම සමහරට බැංකුවටම අයිති වෙලා ආයේ. සමහර විට කොහේ හරි රටක ගෙදරයක් දැන් නැති වෙන්නේ කොහෙද කිනුම තින්නේ? කොහේ හරි රටකම ඒක සම්පූර්ණ බැංකුවට අයිති වෙලා ආයේ. හැබැයි ඒකේ ප්‍රතිඵලය සමහර විට අහිංසක පුංචි දරුවෙකුට ඉගෙන ගන්න බැරි වෙයි. වේල් තුන කන්න බැරි වෙයි. සමහර පුංචි දරුවෙකුට සමහරට අම්මල තාත්තට පුංචි දරුවත් එක්කම ගඟට පයින්න වෙයි. ඒ ප්‍රතිඵලය මේ ජනතාවට සංවේදී බව නැතිවීම තුළ තමයි මේක සිදුවෙන්නේ. හැබැයි මම පොඩි මේක පැහැදිලි කිරීමක් කරොත් මේක අමාත්‍යවරුන්ට නායකයන්ට විතරක් අදාළ දෙයක් නෙමෙයි. සමහර විට ජනතාව නිලධාරීන් තන්ත්‍රය තුලමත් ඔව් සියලුම දෙනා පොදු ජනයාත් නිලධාරීන් ඒ වගේම පොදු ජනයා. මොකද හැමදාම පොදු ජනයා ඇමතිවරුන්ට ඒ වගේම නිලධාරීන්ට බැන බැන තමන්ගේ වැඩේ කරගන්න රුපියල් 500ක් දීලා වැඩේ කරගන්න රුපියල් 1000ක් වැඩේ දීලා වැඩේ කරගන්න. හැබැයි එතුමල්ලන්ට පුළුවන් නම් මේක එතනින්ම නවත්තන්න මේක පුළුවන් වෙයි රටක් වශයෙන් සහ හැමෝම තමන්ගේ මට්ටම හොරගම කරනවා. ඔව් මේක සියලුම දෙනා මේ රටේ රාජ්‍ය ශාස්ත්‍රය තුල ඒ වගේම අමාත්‍යවරු ඒ වගේ බහුතරය සුළුතරයක් ඉන්නව රටට. මේක ඇත්තටම අධ්‍යාපන ක්‍රමයේ තුලයි මේක ඇති වෙන්නේ. මේ අධ්‍යාපන ක්‍රමයේ තුල තමයි මේ අඩුපාඩුව තියෙන්නේ. අපි මන් ලංකාවේ මධ්‍ය මහාවිද්‍යාලයක ඉගෙන ගත්තේ. හැබැයි අපි ඉතිහාසය ඉගෙන ගත්තා. හැබැයි මේ හැම විෂය පරතය තුලම ගුරුවරුන් හරහා දවසට විනාඩි 5ක් හරි මේ ජන මේ පුංචි දරුවන්ට උගන්වන්න රටට ආදරය කර රටට ආදරය කර හොරකම දූෂණේ වංචාවට විරුද්ධ වෙන තමන්ගේ මතේ ඉස්සරහට ගෙනියන්න. අද අපි දන්නවා ඇමරිකාවේ මම ඇමරිකාවේ ඉගෙන ගනිද්දි කිසිම කෙනෙක් මේ ඇමතිවරේ තියා කවුරු ආවත් බැංකුවේ ආවොත් එයා පොලිමේ ඉන්න ඕන. එයාගේ අපි කවුරු ගියා එහෙම අදාළ නැහැ. එයා බැංකුවේ පොලිමේ ඉන්න ඕන. ඒ වගේම ඒ මානසිකත්වය ඒ පුංචි දරු පැටවුන්ගෙන් හදන අවුරුදු 5ක් මේක හරියට මේ ගුරුවරුත් එක්ක සාකච්ඡා කරලා මේක කරොත් එතනින් පටන් ගත්තොත් මේ වෙනස අපිට කරන්න පුළුවන්. මොකද මේක හැමදාම ඇමතිවරුන්ගෙන් ඉල්ලන ගමන් තමන් කරන්නේ නැත්නම් ඒක කවුරුදරවත් සාර්ථක වෙන්නේ නැහැ. මේක සියලුම දෙනා එකතු වෙලා මේක රටක් වශයෙන් අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ වෙනස ඇති කරන්න ඕනේ. මේ වෙනකොට රට තුල නීති මේ වෙනකොට කියන්නේ මේ ආණ්ඩුවම නෙවෙයි දශක කීපයක් ක්‍රමිකව රට තුල නීති ආධිපත්‍ය බින්ද වැටෙමින් තිබෙනවා. මිනිස්සු නීති විශ්වාස කරන්නේ නැති තැනකට අවිලා තිනවා. අධිකරණයේ විනිසුරුවරු නීතිඥවරු ඔක්කොම බොරු හොරු කියලා වගේ හැඟීමක් අවිලා තිනවා මිනිසුන්ට. يعني පොඩි වරදකට ලොකු දඬුවමක්, ලොකු වරදකට චූටි දඬුවමක්,
එතකොට දැන් සමහර අපරාධකාරයෝ පැනලා ගිහිල්ලා hina වෙන ලංකාවට එහෙම තත්ත්වයක් තිබෙනවා. පොලිසිය බැරිමිකා තමයි අල්ලගන්නේ. පුළුවන් ඈ නිදහස යනවා. මේ තත්ත්වය තුළ රටේ ඉතාම බරපතල තත්ත්වයක් තිබෙන මිනිස්සු කිසි දෙයක් විශ්වාස කරන්නේ නැතුව ගියොත් මිනිස්සු නැවත ගෝත්‍රික යුගයකට යයි. ඇඟේ හයිය විශ්වාස කරන තැනකට යයි. මේ තත්ත්වය කොහොමද ඔබ තේරුම් ගන්නේ? ඇත්තටම මේ ප්‍රශ්නෙට ප්‍රධානම හේතුව මම දකින විදියට අධිකරණේවත් නීතිඥවරුවත් නෙමෙයි. මේ ප්‍රශ්නේ පටන් ගන්නෙම පොලිසිය තුළ. මේ පොලිසිය අද ඉතාමත් මං හිතන්නේ දූෂකයන්ගේ තිප්පල බවට පත් වෙලා තියෙනවා. අද මේ පොලිසිය තුළ ඒ කියන්නේ සල්ලි තියෙන කෙනෙකුට ඕනෑම දෙයක් කරගන්න පුළුවන් වගේම අහිංසකයට පහර දීලා කවුරු හරි හිරේට දාන්න ඕන, ඒ කියන්නේ නඩුවක් ගන්න ඕන, ඒ තැනට අද පොලිසිය යොමු වෙලා තියෙනවා. අද මං හිතන්නේ පොලිස් කොමිසමක් කියලා එකක් තියෙනවා. හැබැයි මේ පොලිස් කොමිසම අද පොලිස්පතිතුමාට කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. අද මේ රට තුල කොමිෂන් නැති වෙනවා, කොමිෂන් නැති වෙනවා. ඇති වුණාම තමයි මේක කරන්න පුළුවන්. හැබැයි මේ කොමිසමට කවදාවත් රාජකාරී කරන්න පුළුවන් තත්ත්වයක් අද රට තුල නැහැ. අද මේ පොලිසිය තමයි උසාවියට කරුණ දක්වන්නේ. සමහර විට ඒ කාරණා ඒ කොමිසමේ ඉන්න නිලධාරින්ට මේ පල නැතිකම නෙවෙයි. ඒ කියන්නේ එතන දාලා තියෙන සීල වරප්‍රසාද දීලා කොමිසමපත් කරලා බලය දීලා තියෙන්නේ. කොමිසමට වරප්‍රසාද දීුණාට ඒ බලය දීපු බවක් අපිට පේන්නේ නැහැ. මොකද පොලිස්පතිතුමා ඇතුළු මේ නිලධාරී මණ්ඩලයේ ඉන්නේ අගමැතිතුමාරා. අපි දැක්ක ඊයේ රූපවාහිනියේ මේ දවස්වල අපි දැක්ක රූපවාහිනියේ මේ පොලිස්පතිතුමා ඇතුළු ඒ යට ඉන්න නිලධාරී මණ්ඩලයේ පත් කරලා තියෙන අගමැතිතුමා. එතකොට අගමැතිතුමත් එක්ක ඍජු සම්බන්ධතා පවන පොලිස්පතිතුමාට බලය තියෙනවා පොලිස් කොමිසමට වැඩි. ඉතින් පොලිස් කොමිසමට ඊට ගන්න පුළුවන් පියවර තියෙනවානේ. ජනාධිපතිවරයාට පැමිණිලි කරන්න පුළුවන්, අධිකරණයට යන්න පුළුවන්, සටනක් කරන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන් මේ ඒ සිදුවීම වරප්‍රසාද අරගෙන ඉඳගෙන ඉන්න එක නෙවෙයි උත්තරේ. ඔව් ඒක අපිට පැහැදිලිව පේනවා. මේ කොමිසම් කිසිම දෙයක් සාර්ථක නැහැ. පොලිස් කොමිසම හෝ වේවා, මැතිවරණ කොමිසම හෝ වේවා, මේ සියලුම දෙනා වරප්‍රසාද භුක්ති විඳින බව නම් අපිට පේනවා. හැබැයි මේක පොලිසිය ස්වාධීන වීමක්වත් එහෙම නැත්තම් මැතිවරණ පැවැත්වීමක්වත් මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් හොඳ ආරම්භයක් ලබාගෙන තියෙනවා කමිෂන් පිහිටුවීම. ඒක අපි අගය කරන්න ඕන. හැබැයි මේකේ નિયમિત රාජකාරිය ඒ කාර්යභාරය හරියට කරන තැනට ගෙනියන්න අපි සියලුම දෙනා කටයුතු කරන්න ඕන. එහෙම නැත්තම් මේ කමිෂනුත් නිකම්ම අමාත්‍යවරුන්ට ඕන විදියට, අගමැතිතුමාට ඕන විදියට, ජනාධිපතිතුමාගේ ඕන විදියට වෙන රූකඩ වශයෙන් තමයි කටයුතු කරන බවක් පේන්නේ. අන්තිම විනාඩි දෙකහමාර වගේ වෙලාව බලමු ඔබේ කතිකත්වය. මට ඔබෙන් අහන්න තියෙන අවසාන ප්‍රශ්න ඔබෙන් අහන්න තියෙන දැන් ඒකාබද්ධ විපක්ෂය තුළ අතීතයේ පිළිබඳ ඔවුන්ගේ පාලන තන්ත්‍රය පිළිබඳව පාලන ක්‍රමවේදය ගැන පසුතැවීමක් සංවාදයක් තම තමන්ව ප්‍රශ්න කරන සංවාදයක් ගොඩනැගිලා තියෙනවාද නැද්ද? එහෙම ඇතිනි දැන් හිතනවා නම් 2015 ජනවාරියට අපිව ජනතාව ප්‍රතික්ෂේප කරා කියලා හිතනවා නම් එහෙම ඇයි එහෙම උනේ? මේ වැරදි නැවත නොවෙන්න නම් මොනවද අපි කරන්න කියලා එහෙම බරපතල ගන්නේ සංවාදයක් තියෙනවද නැද්ද? ඇත්ත වශයෙන්ම තියෙනවා. 2015 දී සිදුවෙච්ච වැරදි අපි කෘතිම් පොඩ් ලේඛනගත කරලා තියෙනවා. මේ සිදුවෙච්ච සමහර අමාත්‍යවරුන්ගේ කල්කිරියාව ගැන අපි සම්පූර්ණ ලේඛනගත කරලා තියෙනවා. මොකනවාද අපිට වෙච්ච වැරද්ද? මොනවාද අපි රටක් වශයෙන් වෙච්ච වැරද්ද? එක පැත්තකින් තියෙනවා. හැබැයි මේකේ වැඩිපුර පැත්ත තිබෙ කුමන්ත්‍රණය. මේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය තමයි 2015 පරාජය. හැබැයි අපි අතරින් වෙච්ච වැරදි තිබුණා. ඒ වැරදි කොහොමද හදාගන්නේ කියලා අපි වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම අපි කොහොමද ආර්ථිකය හදන්නේ කියලා අපිට වැඩපිළිවෙලක් තියෙනවා. මේ සියලුම දේවල් ටික එකතු කරන වැඩසටහනක් තමයි අපි 2019 ජනාධිපතිවරණයේදී අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ අපි කියන්නේ ඒකබද්ධ විපක්ෂයේ ඔබේ කුඩා කණ්ඩායම. ඒකබද්ධ විපක්ෂය. ඒකබද්ධ විපක්ෂය අපි මේ සියලුම දෙනා එකතු වෙලා තමයි මේ වැඩසටහන හදාල් තියෙන්නේ. මේ වැරදි අපි හදාගන්නවා. අමාත්‍යවරුන්ට ප්‍රජාසන්ත්‍රවාදය කලයන්න ඉඩ දෙන්න බෑ. රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු වෙන්න ඕන. හොරකම, දූෂණය, වංචාව නැති වෙන්න ඕන. ඒ වගේ රට තුල තියෙන සම්පත් හරියට සම්පත් කළමනාකරණය කරොත් මේ රට දියුණු කරන්න පුළුවන්. අපේ රටතරන් සම්පත් තියෙන රටක් ලෝකේ නැති තරම්, අපේ රටට තරම් කාලගුණ දේශගුණේ ඒ හිතකර රටක් නැති තරම්, මේ සියලුම දේවල් කළමනාකරණය කරන් රට හදන විදිය, අපේ වෙච්ච අඩුපාඩු අඩුපාඩු හදාගන්න විදිය අපි වැඩසටහන දැන් හදමින් යනවා. සියලුම ශේෂ්ත්‍රවල අපි පුද්ගලයන් හමු වෙලා තියෙනවා, සියලුම ශේෂ්ත්‍රවල විද්වතුන් හමු වෙලා තියෙනවා, සියලුම ශේෂ්ත්‍රවලට අපි වෙනමම වැඩසටහන වෙනමම අපි සැලැස්මක් හදලා තියෙනවා. එක එක ශේෂ්ත්‍රයන්ට සැලැස්මක් හදලා තියෙනවා. මේ සියලුම සැලැස්ම එක පොදු අපි ජාතික සැලැස්මකට අපි මේ ඔක්කොම ඒකාබද්ධ කරලා තමයි අපි 2000
දහනමේ මැතිවරණයට යන්නේ. අපි 2019 මැතිවරණේ බලාපොරොත්තු වෙන්නේ අනිත් ආණ්ඩුවට බැනලා 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 විතරක් ඡන්දෙ ඉන්න. අපි බලාපොරොත්තු වෙන්නේ මේ සැලැස්ම පෙන්නලා, මේ වැඩපිළිවෙල පෙන්නලා, ඒකට මුදල් වෙන විදිය පෙන්නලා, මේ සියලුම දේවල් එක රට හදන විදිය පෙන්නලා තමයි අපි 2019 මැතිවරණයට යන්නේ. ඒ සඳහා අපි අඩුපාඩු හදා ගන්නවා. ඒ වගේම අපේ විද්වතුන්ගේ අදහස් ගන්නවා. මේ වෙද්දි අපි මේ වෙද්දි ශ්‍රේෂ්ඨ 10කට වැඩිය අපි මේ වෙද්දි ඉවර කරලා තියෙනවා. මේ සැලැස්ම ඉදිරියට මේ සියලුම ශ්‍රේෂ්ඨවල් කරලා ජාතික සැලැස්මක් මේ රටේ ආණ්ඩු මාරු වුණත් කරගෙන යන්න පුළුවන් සැලැස්මක් අපි හදනවා. සමහර විට පක්ෂ මාරු වෙද්දි ප්‍රතිපත්ති වෙනස් වෙයි. හැබැයි සමහර ශ්‍රේෂ්ඨ තියෙනවා මොන ආණ්ඩු ආවත් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන්. මොකද අපේ මේක ජාතික ප්‍රතිපත්තියක් අවුරුදු 50කට 100කට ගෙනියන්න පුළුවන් ජාතික ප්‍රතිපත්තියක් අපි හදනවා. රටට හිතකර ඒ ප්‍රතිපත්තිය තුලින් අපි ඉස්සරහට වැඩ කරගෙන යනවා. කෙටි පිළිතුරක් දෙන්න ඔබ මේකට අයිති නෑ. ගෙවි ගිය කාල පරිච්ඡේදය තුල ඒ කියන්නේ 2005 ඉඳලා අවුරුදු 10කට කාලයක් 10කට ආසන්න කාලයක් ඔහොම අඛණ්ඩ ප්‍රතිපත්තියක් හදාගන්න එහෙමනම් ඒකාබද්ධ විපක්ෂයටයි බැරි වුණේ. ඒකාබද්ධ විපක්ෂත් ප්‍රමුඛ එදා ආණ්ඩුවට බැරි වුණේ ඇයි? ඇත්තටම කාල දෙකක් පාලනය කරා. ඇත්තටම මේ ඒ කාලය තුල ප්‍රතිපත්තියක් තිබුණා. හැබැයි අපිට ජාතික ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. හැබැයි ශ්‍රේෂ්ඨ වශයෙන් හොඳ ප්‍රතිපත්තියක් තිබුණා. හොඳ ආර්ථික කළමනාකරණයක් තිබුණා. හොඳ සංවර්ධන ව්‍යාපෘති තිබුණා. හැබැයි මේ ඔක්කොම එකතැනකට ගෙනිල්ල ජාතික සැලැස්මක් විදිබද යෑමේ වැඩසටහන තමයි අපි හදන්නේ. අපි දන්නවා සමහර විට පාර කාපට් කරගෙන යනකොට ඊට පහුවෙන්ද තමයි වතුර ලයින් එක දාන්නේ පාර කපාගෙන යන්නේ. ඒ වගේ නැතුව මේ සියලුම ශ්‍රේෂ්ඨ එකතු කරලා ඒ ජාතික ප්‍රතිපත්තිය තමයි අපි 2019 හදන්නේ. නැත්තම් 2005 ඉඳන් 2015 බිල ඉතාමත් හොඳ වැඩසටහන තිබුණා. හැබැයි ඒකෙත් අඩුපාඩු තිබුණා. ඒ අඩුපාඩු ටිකත් හදාගෙන හොඳ ජාතික ප්‍රතිපත්තියක් එක්ක ඉදිරියට යෑම වැඩසටහන තමයි අපි හදන්නේ. මැතිවරණවලදී මෙහෙම එනවා බොහොම වයිවරණ මැතිවරණ ප්‍රකාශන හැම පක්ෂයක්ම ගේනවා. ඊට පස්සේ මිනිස්සු ඡන්දෙ දෙනවා. මේක කැඩුවොත් මේක අනුගමනය කරුවේ නැත්නම් ආක් දකින්න හම්බෙන්නේ නැහැ පොත. ඒ මොකක් හරි එන ලියවිල්ල ඊට පස්සේ මිනිස්සු මොකද කරන්නේ? දැන් මෙහෙම මැතිවරණ ප්‍රකාශයක් කියන එක හොඳයි කියලා හිතුවොත්, තර්කානුකූලයි කියලා හිතුවොත් මිනිස්සු කියලා ඡන්දෙ දෙනවා කියලා අපි හිතුව මොහොතකට. මේක කරන්නේ නැහැ. ඊට පස්සේ ආණ්ඩුව තමන්ට ඕන එක කරනවා. ඒගොල්ලෝ කියන්නේ අපි දැම්ම ඡන්දෙකට යන්නේ නැහැ. තවරුදු පහක් අපිට තියෙනවා. අපි එදාට බලාගමු වගේ ඉන්නකොට මිනිස්සු මොකද්ද කරන්නේ? මිනිස්සු කරන්නේ දැන් නැහැ. ඇත්තටම ජනතාවට ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න බැරි කමක් නැහැ. ඇත්තටම ජනතාව හැමදාම එක්කෝ ඡන්දෙකින් වෙනස් කරා විතරයි මිස සමහර විට අරගලයකට එහෙම නැත්නම් සටනකට ඉදිරියට ආවේ නැහැ. හැබැයි රටේ විරෝධයක් ඕනෑම ආණ්ඩුවකට රටේ විරෝධයක් මුළු රටේම ජනතාව එකතු වෙලා විරෝධයක් කරනවොත් අනිවාර්යෙන් ඕනෑම ආණ්ඩුවක් එලවන්න පුළුවන්. හැබැයි අපි දන්නවා අපි උද්ඝෝෂණ ව්‍යාපාර මේව කරන්න යද්දී සමහර විට මේගොල්ලෝ එළියට ගන්න ඒක විරෝධතාවය තියෙනවා. මේ ආණ්ඩුවට විරුද්ධයි. හැබැයි එළියට එන්න කැමැත්තක් නැහැ. තමන්ගේ එදිනෙදා කටයුතු තියෙන නිසා හැමෝම කරන්නේ තමන්ගේ විරෝධය තිබුණට ඒ විරෝධය හංගගෙන තමන්ගේ දිනදා ජීවිතය කරගෙන යනවා. තමන්ගේ වැඩ පිළිවෙල එදා සමහර විට ඒ දවස කැපකරොත් එතුමගේ දවසේ හම්බෙන ආදායම නැති වෙනවා. හැබැයි ඒ විරෝධය නියම විරෝධයක් නම් ඒ ජනතාවට එළියට බැස්සොත් ඕනෑම ආණ්ඩුවක් බය වෙනවා. ඕනෑම ආණ්ඩුවක් ඕනෑම ජනාධිපති කෙනෙක් ජනබලයට බයයි. ඒ ජනබලය ඕනෑම වෙලාවට ජනතාවට පෙන්වන්න හැකියාව තියෙනවා. ඒක මැතිවරණයක් අවස්ථාවම ඕනේ නැහැ. ඕනෑම මොහොතක ඒක කරන්න පුළුවන්. ඔබේ කතා හොඳයි. ඔබ කියන දේවල් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න තහුඟක් කල් තිනවා. ජනතාව බලාගෙන ඉඳීවි. කොහොමද වැඩ කරන්න කියලා අපි සංවාද හරහා ඉදිරියට යන්න බලමු. මේ සංවාදෙ ගොඩනගන්න බලමු. ඔබේ පැමිණීම සතුටක් ගෞරවයක්. නැවතත් ඊළඟ සතියේ මේ වෙලාවටම ඔබ මුණ ගැහෙන ඔබට ජය.